Boys and girls, welcome to Gappiya School. ඉතින් පළවෙනියට ඊයේ පෙරේද ගොඩක් කට්ටිය ඔන්න Gappiya School එකට පැනලා තිබුණා. ඉතින් thank you. ඒ වගේම Gappiya School channel එකට subscribe කරලා තිබ්බ සෑහෙන පිරිසක්. නමුත් මේක මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න එහෙම නැත්නම් කඩ පොඩ්ඩක් පොලිෂ් කරගන්න තියෙන ආසාවෙන්ද පැනනද? එහෙම නැත්නම් Gappiya බලන්න තියෙන ආසාවෙන්ද පැනනද කියලා ෂුවර් නෑ. නමුත් මම කැමති හිතන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන ආසාවෙන්ද නැත්නම් මේක පොඩ්ඩක් ගොඩ යන්න තව පොඩ්ඩක් ලෙවල් එක අප් කරගන්න තියෙන ආසාවෙන්ද මේකට ජොයින් වුණා කියලා. රයිට්. ඉතින් ඔන්න දැන් අපි ඉංග්‍රීසි පොඩ්ඩක් ඉගෙන ගන්න යන්නේ. නමුත් පළවෙනියටම පළවෙනි ලෙසන් එක මොකක්ද? ඉතින් මට හිතෙන්නේ මේ පළවෙනියටම ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න හරි එක්ස්ප්‍රෙෂන් එකක් ඉගෙන ගන්න හරි මේ කිසි දෙයක් ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් ඇටෙන්ෂන් එක දෙන්න ඕනේ තැනක් තියෙනවා. ඒ තමයි අපි ඉංග්‍රීසි අපේ හිත ඇතුලේ දාලා තියෙන තැන කොහෙද කියලා හිතන එක. දැන් අපි කඩට බයයිනේ. අපි ඉංග්‍රීසි වලට පට්ට බයයි. ඒකින්ද තමයි අපිට ඉංග්‍රීසි මෙච්චර කල් හරියට ඉගෙන ගන්න බැරි වුනේ. නැතුව ඉංග්‍රීසි කියන්නේ කම්ප්ලෙක්ස් ලැන්ග්වේජ් එකක් නෙමෙයි. අතරම සිංහල කියන්නේ පට්ටම කම්ප්ලෙක්ස් ලැන්ග්වේජ් එකක්. නමුත් අපි සිංහල භාෂාවෙනි ඉපදුනේ. ඒකින්ද අපිට මේක ඉතින් කතා කරගන්න පුළුවන්. නමුත් අපි හිතුවොත් වෙන ලැන්ග්වේජ් එකක් ජපනීස්, චයිනීස් වගේ ලැන්ග්වේජ් එකක් හිතුවොත් ඒක පට්ට කම්ප්ලෙක්ස්. ඉංග්‍රීසි කියන්නේ මං හිතන්නේ ලෝකේ තියෙන සරලවම ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉක්මනින්ම ඉගෙන ගන්න පුළුවන් ලැන්ග්වේජ් වලින් එකක්. නමුත් මෙච්චර මේ ලේසිය තිබිලත් ඇයි අපිට බැරි වුනේ? ඉතින් මේක පොඩ්ඩක් හොඳ ලස්සන ඩිස්කෂන් එකක් කරන්න පුළුවන්. පළවෙනියටම අපි දන්න ඕනේ මේ කඩට අපි බය වෙලා තියෙන්නේ කඩ කියන මේ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එකට අපි ඇසෝසියේට් කරලා තියෙනවා බය හිතෙන දේවල්. මොනවද මේ බය හිතෙන දේවල්? පළවෙනි එක තමයි ඉංග්‍රීසි පළවෙනිට අපි පොඩි කාලේ අපිට හම් වෙන්නේ. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි පළවෙනියට කතා කරන කෙනෙක් අපිට ගොඩක් වෙලාවට අපි දකින්නේ ෆොරින් කෙනෙක්, එහෙම නැත්නම් ටුරිස්ට් කෙනෙක්. එයාට එයාගේ හැම සුදුයි, එයා සුද්දෙක්, එහෙම නැත්නම් සුද්දියා. ඒ වගේම එයා සෑහෙන්න උසමහත තියෙන මනුස්සෙක්. ඉතින් සාමාන්‍ය උසමහත තියෙන මනුස්සය දැක්කම අපි නිකම්ම බය වෙනවා. මොකද ඒක අපේ නැචරල් බිහේවියර් එකක්. රයිට්? ඉතින් ඒකින්ද අපි පළවෙනියට අපි ඉංග්‍රීසි වලට බය වුණේ. මෙන්න මේ ඉංග්‍රීසි කතා කරපු මෙන්න මේ උස මහත තියෙන නිකන් සුදු මහා අමුතුම මේ හිසකේ එහෙම අමුතු පාට තියෙන ඩයල් එකකින් තමයි මේ ඉංග්‍රීසි කියන එක එළියට ආවේ පළවෙනියටම. අපි පළවෙනියට දැක්කේ ඉතින් ඒකින්ද අපි පළවෙනියට එතන බය වුණා. ඊට පස්සේ ගොඩක්ම බය වුණ තැනක් තියෙනයි මොකද? ඒ තමයි මේ ඉංග්‍රීසි අපි දකින විදියට ගොඩක් හොඳටම කතා කරන්නේ පොෂ් කට්ටිය. පොෂ් කට්ටියගේ ලස්සන ඒගොල්ලන්ට ඇඳුම් පැළඳුම් තියෙනවා, දිලිසෙන ජුවලරි අර මේව තියෙනවා. ලස්සන ලොකු ලොකු කාර්වල ලේටස්ම මොඩල්ස් වල ඒගොල්ලෝ ඩ්‍රයිව් කරනවා. රයිට්? ඉතින් ඒ වගේම බොහොම ෆැෂනබල්. ඒ වගේම ඒගොල්ලන්ගේ අමුතුම ලයිෆ් ස්ටයිල් එකක් තියෙන. අපි හරි බයයි ඒගොල්ලන්ට. ඒගොල්ලන්ටත් අපි නිකම්ම අපේ ඔළුව නැවෙනවා සර් මැඩම් කියවෙනවා. ඒකින්ද ඒගොල්ලන්ගේ ලැංග්වේජ් එකටත් අපි ඒ කියන බය ඇතුල් කරා. ඒකින්ද තමයි අපි ඉංග්‍රීසි වලට කඩට බය. නැතුව මේක මේ ඉගෙන ගන්න අමාරු ලැන්ග්වේජ් එකක්වත් මේනික අමුතු මොකක් හරි එකක්වත් නෙමෙයි, ජස්ට් ලැන්ග්වේජ්. දැන් මේ කියන එක අපිට තවත් වටයකින් ඇවිල්ලා බලන්න පුළුවන්. දැන් සාමාන්‍ය කවුරු හරි මොකක් හරි කිව්වහම ඒක කියපු හැටි මෙහෙම බාර ගන්නට වඩා අපි කරන්න ඕනේ ඒක පොඩ්ඩක් ආගිව් කරලා බලන්න ඕනේ. ඒ ආගිව් කරලා බලන්න පුළුවන් මේ කියන කතාව. හොඳයි, අපි ඉංග්‍රීසි වලට බය වෙලා ඉන්නද අපිට බය නැති වුනේ? බය මේක බැරි වුනේ. රයිට්? අපි හිතලා බලමු. අපි බය නැති ලැන්ග්වේජ් එකක් අපිට තියෙනවද? සිංහල ඇරෙන්න තියෙනවනේ. ඒ මොකක්ද? මුජෙ තුම්සේ ප්‍යාර් කත්තා හු. අරේ යාර් සින්දගි. හා? හින්දි. හින්දි වලට අපි බය නැහැ. ඒ විතරක් නෙමෙයි, හින්දි අපි වෙනම ඉගෙනගන්නත් නැහැ. හැබැයි පට්ට විදියට අපිට හින්දි පුළුවන්. හින්දි ෆිල්ම් එකක් අපිට බලන්න පුළුවන් සබ්ටයිටල්ස් නැතුව. පුළුවන් නේ? කොහොමද ඒක උනේ? ඒක උනේ පළවෙනියට හින්දි කියන එක අපේ වගේම කට්ටියක් හින්දි කරු අපි වගේම පොඩ්ඩක් නේ, පොඩ්ඩක් නිකන් කෙට්ටුයි කළුයි අපි වගේම තමයි. ඒකම තව මේ ලැන්ග්වේජ් එක ඇක්චුලි බේස් වෙලා තියෙන සංස්කෘත කියන මදර් ලැන්ග්වේජ් එකේ
සිංහල කියන එකත් කැඩිලා ඇවිල්ලා තියෙන්නේ සංස්කෘත කියන ලැන්ග්වේජ් එකේ. ඒකින්ද ඇක්චුලි ෆැමිලියර් වර්ඩ්ස් තියෙනවා. නේ? එක එක විදිහට ශබ්ද වෙන වචන ගොඩක් තියෙනවානේ. ඇක්සන්ට් එකත් ටිකක් ගොඩක් සමානයි. ඉංග්‍රීසි, ඉතාලියන්, ෆ්‍රෙන්ච් කියන ලැන්ග්වේජස් ඇවිල්ලා තියෙන්නේ ලැටින් කියන ලැන්ග්වේජ් එකෙන් කැඩිලා. ඒකින්ද ඒ ලැන්ග්වේජස් පොඩ්ඩක් ෆැමිලියර්. නමුත් ඒ ලැන්ග්වේජස් අපිට බොහොම ඈතයි. ඒකින්ද තමයි ටිකක් මේක කතා කරද්දී ඇක්සන්ට් එක කියන ප්‍රොනන්සියේෂන් කියන එක පොඩ්ඩක් අමාරු. ඊට වඩා ලොකුම හේතුවක් තියෙනවා හින්දි අපිට ෆැමිලියර් වෙච්ච ඒ තමයි බොලිවුඩ්. අර දැන් අපි බලුවනේ බොලිවුඩ් අපි මැරෙනකම් බලනවනේ බොලිවුඩ් ෆිල්ම්ස් රයිට්. මේ ෆිල්ම්ස් වල 100ට about 99% stories වල මොකද්ද තියෙන කතාව? You know, there's a young man or there's a young woman, you know, අපි වගේම දුප්පත්, අපි වගේම බොහොම අමාරුවෙන් ජීවත් වෙන පේරන්ට්ස්ලා, අපි වගේම අපිට බයිනෝ ඒගොල්ලෝ, අපේ ඒගොල්ලන්ගේ අම්මලා ඒගොල්ලන්ට, අපේ අම්මලා අපිට බයිනෝ වගේ, right? ඒ වගේම අපේ ලව් එක කරගන්න අපිට හරි අමාරුයි, right? ලව් එක අතින් අල්ලන්න බෑ, කතා කරන්නත් බෑ, ලව් එක හිර වෙලා, එහෙම නැත්නම් මේ රිලිජන් එක, කල්චර් එක හින්දා අපි හිර වෙලා, right? ඊට පස්සේ ලොකු ෆයිට් එකක් අපි කරනවා, ඊට පස්සේ මොකක් කාර්යක්‍රමයකින් එක්කෝ ඒක හොඳට ෆිල්ම් එක මේ හොඳ හැපි එන්ඩින් එකකින් මේ ෆිල්ම් එක ඉවර වෙනවා. එහෙම නැත්නම් නිකන් ඔක්කොම කැල වෙලා යනවා. රයිට්. අපේ ජීවිතේම තමයි බොලිවුඩ් ෆිල්ම්ස් වල තියෙන්නේ. ඒකෙන්ද තමයි ඒවා එච්චර පොපියුලර් අපේ වගේ කට්ටිය ඇතුලේ. දැන් මේක ෆොරින් මේ දැන් ෆෝර් එක්සැම්පල් සුද්ධියක්කට බොලිවුඩ් ෆිල්ම්ස් බැලුවට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කිව්වෙ මේ සබ්ටයිටල්ස් දීලා වෙනම වචනින් වචනින් කියලා දුන්නත් ඒ තේරෙන්නේ නැහැ. මොකද හේතුව? ඒ කල්චර් එක ඒ විදිහට නෙමෙයි ඒගොල්ලන්ගේ ජීවත් වෙන්නේ. ඒගොල්ලගේ ඒ වගේ සීමාත් නැහැ. මෙහෙම ලව් එක අතින් නෙමෙයි ඕන තැනකින් ඕන වෙලාවක අල්ලන්න පුළුවන්. ඊට පස්සේ කිසිම කවුරුත් රෑවෙලා ගෙදර යන්න මේ රෑවෙලා එළියට යන්න එපා කියලා කියන්නේත් නැහැ. ඒ වගේම රිලිජන් එක කියන එක ඒගොල්ලන්ට එහෙම තේරෙන්නේත් නැහැ. එහෙම එකක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒකින්ද බොලිවුඩ් කියන එක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ෆැමිලිය නැහැ. ඒගොල්ලන්ට ලොකු ඈතක් තියෙනවා. නමුත් අපිට අම්මටවල අපේ ලයිෆ් එක බොලිවුඩ් කියන්නේ අපේ කතාවමයි. ඕක හින්දා අපි හින්දි වලට පට්ට අපි ඇසෝසියේට් කරානේ මේක මාරුනේ කියලා. ඒකෙන්ද තමයි අපිට හින්දි පුළුවන් උනේ. හැබැයි අපිට ඉංග්‍රීසි බෑ. හැබැයි දෙකම ලැන්ග්වේජ් එකක්. ජස්ට් අ ලැන්ග්වේජ්. අන්න. ඔන්න ඕක හින්දා තමයි අපි හින්දි වලට බය නැහැ. නමුත් අපි ඉංග්‍රීසි වලට බය හින්දා අපිට බෑ. ඒකම අර ලයිෆ් ස්ටයිල් එක අපි ඇසෝසියේට් කරලා තිනවා මේක සුදු කට්ටියගේ මේ ඒගොල්ලෝ හැන්දින් ගෑරුපෙන් කන්නේ, ඒගොල්ලෝ බත් කන්නේ නැහැ, ඒගොල්ලෝ පාන් කන්නේ, වයින් බොනවා, රයිට්. ඉතින් ඒකින්ද ඒගොල්ලන්ගේ එකක් ඒක අපේ එකක් නෙමෙයි. ඇත්ත අපේ එකක් නෙමෙයි තමයි වෙන ලැන්ග්වේජ් එකක් නෙමෙයි. නමුත් අපි ඒක හිතන විදිය අපේ මෙන්ටලි අපි ඒ කතාව, ඒ මතය අපි මෙහෙම ස්වොප් කරන්න ඕනේ. එම්කද ස්වොප් කිව්වේ SWAP. ස්වොප් කරනවා කියන්නේ SWAP එකේ මෙන්න මේක. ඒකේ අපි මෙතන තියෙන බය නැති එක මෙතෙන්ට දාලා මෙතන තියෙන බයක අපි හින්දි වලට දාන්න ඕනේ නැහැ. දැම්මත් ඒක ඉතින් වැඩ කරන්නේ නැහැ. මොකද අපි දැන් හින්දි වලට බය නැහැනේ. රයිට්. බේසිකලි අපි අපේ හිත ඇතුලේ හදාගන්න ඕනේ ඉංග්‍රීසි කියන්නේ බය වෙන්න ඕනේ නැති ලැන්ග්වේජ් එකක්. මේක ලැන්ග්වේජ් එකක් පමණයි කියලා. මේක තමයි first step. If you want to speak English fluently, the number one thing you should be doing is not associating fear with English, but associate familiarity. මේක මට ෆැමිලියර් එකක් නේ, අයියෝ ගේමක් නේ කියලා හිතන එක තමයි පළවෙනියටම කරන්න ඕනේ. Right? Otherwise මේකට බය වෙලා ඉන්න කල අපිට මේක ඉගෙන ගන්න බෑ කොල්ලු කෙල්ලෝ. හරිද? ඒ වගේ හරි ලේසි මේක කරන්න. හරි ලේසි. Right? ඉතින් හරි. ඉතින් ඔච්චරයි අපි මේ ලෙසන් එක කතා කරන්නේ. පොඩ්ඩක් ආයේ රිවීව් එකක් කරොත් පළවෙනියට අපිට ඔයාට කඩ බැරිවිලා තියෙන්නේ. ඔයාගේ වැරද්දක් නෙමේ කොහෙත්ම. ඒ වගේම මේක ටීච් කරපු විදිය ලොකු තියෙනවා ගැප්ස්. අපි ඒව ගැන අපි පස්සේ කතා කරමු. අපි කෝස් එකේ මේ ගැන ගැඹුරින් කතා කරනවා. නමුත් ඒව ගැන කතා කරලා ඉතින් ලොකු කාලයක් නැස්ස කරන්න ඕනේ නැහැ. මොකද අපි දන්නවා මේක අපිට බෑ කියලා. නමුත් අපි බැරි වුණේ ඇයි කියලා පළවෙනියට තේරුම් ගන්නවා. ඒ තමයි මේ අපි මේ දන්නේ නැති බොරු බයක්, ෆේක් බයක් අපි ඇසෝසියේට් කරලා තියෙනවා මේ ලැන්ග්වේජ් එකෙක්. ඉතින් ඒක අපි බලමින් තේරුම් ගමු. සෙකන්ඩ්ලි ඒක අපි ඔන්න ඇතුළත හදාගන්නමු
podda podda api ilanga lessons wala meka api katha karumu. Anyway, I think that's it for this lesson. I'll see you in the next lesson. E wage me English structured vidihata step by step igina ganna asayan nan tagala yanna gappeschool.com ekata ena ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බුමු. ජය වේවා. Good luck and thank you for watching. And if you think this video is going to help your friends, please do share it with your friends. Thank you.